අයිබෝවන් සටකාර සපයන්නා පාඩම්මාලාවී පස්සන ඒකකය එනම් සේවාදායකයාගේ ජීවත්තන ප්‍රදේශ සකස් කිරීම කියන ඒකකයි යටතේ විශ්වාරක්ෂණ ක්‍රමත් එක කොටස් තමයි අද අපි කතා කරන්නට බලාපොරොත්තුවෙන් ඉතින් ඔබ අපගේ මීට පෙර පාඩම අධ්‍යනය කළපපුොඇක් නං ඔබ දන්නවා ඇති මින් පෙර කොටසි විශ්වාරක්ෂණ ක්‍රම එක කොටසක් අපි සාකච්චා කරනු ලැබෝ. ඉතින් එහිදේ වි්ධ විශ්වාආරක්ෂණ ක්‍රම මොනවාදයන්න අපි හඳුනාගනු ලැබෝ. ඉතින් අද විශ්වාරක්ෂණ ක්‍රම දෙක කොටසේ අටදේ අපි කතාකරන්නට බලාපොරොත්තු වෙන්නේ ඔබ හඳුනාගත් ඔබ ඉගෙනගත් එම විශ්ව ආරක්ෂණ ක්‍රම නිවැරදිව අනුගමනය කරන්නේ කෙසේදයන්න. ඉතින් මුලින්ම අද පාඩමේ අරමුණ මොනවාදයන්න මම ඔබට පැහැදිලි කර දෙන්න. අද පාඩමෙන් අපි කතාකරන්නට බලාපොරොත්තු වෙන්නේ විශ්වාආරක්ෂණ ක්‍රම අනුගමනය කළයුතු අවස්ථා මොනවාද යන්නත්, විශ්වාරක්ෂණ ක්‍රම නිවැරදිව සහ නිසි ආකාරව අප අනුගමනය කරන්නේ කෙසේදයන්නත් එම විශ්වආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීමේ අරමුණු මොනවාද යන්න පැහැදිලි කරදීමට. මුලින් මකි බලමු විශ්ව ආරක්ෂණ ක්‍රම අනුගමනය කළයුතු අවස්ථා මොනවාද යන්න. ඉතින් සෞඛ්‍ය සේවාංශයේ රැකියාව කිරීමට බලාපොරොත්තුවන ඔබට බොහෝ අවස්ථාවල විශ්වාරක්ෂණ ක්‍රම අනුගමනය කිරීමට සිදුුවෙනවා. ඉතින් මෙම විශ්වාරක්ෂණ ක්‍රම කියන සංකල්පයට අනුව, ඔබ සේවාසපේන සෑම අවස්ථාවකදීම ඔබගේ සේවාදාකයා හට කිසියම් හෝ ආසාධන තත්ත්වයක් තිබේයයි අනුමාන කරමින්, ඔහුට හෝ ඇයට සේවා සැපීම සිදු කළ යුතු වෙනවා. මොකද අපි නොදැනවත්වම අපගේ සේවාදාකයන් හට විධ බැක්ටීරිිය ආසාධන වෛර සාසාධන එහෙමත් නැත්නම් දිලීර ආසාධන වැනි ආසාධන තත්වයාන් තිබන්නට පුළුවන්. ඉතින් එම ආසාධන තත්්‍රියන්ගෙන් පැතිරීම වැලැක්කීම සහ එම ආසාධනවලින් ආරක්ෂාාවීම සඳහා අපි විශ්ව ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීමට සිදුවෙනවා. ඉතින් මෙහිව අප සිදුකරන ලබන ක්‍රියාදාමයේ අනුව අපි කුමනවර්ගේ විශ්වාරක්ෂණ, ක්‍රමද අනුගමනය කරන්න ඕනියන්න අපි තීරණය කරන්නට ඕනි. ඒවගේම අපි සේවා සපෙන් ස්ථානය අනුව අපි අනුගමනය කළ යුතු විශ්වාරක්ෂණ ක්‍රම වෙනස්සෙනවා. එමෙන්ම අපි කරනු ලබන ක්‍රියාදාමයේ අවධානම් තප්‍රයානුව, කුමනවර්ගේ විශ්වාරක්ෂණ ක්‍රමද අපි භාවිතා කරන්න ඕනි කියනකත් අපිට තීරණය කරන්නට සිදුවෙන. උදහලනයක් පශයෙන් රෝහලක්සායනයක් ඒගේ සෞකිසේවා මධ්‍යස්ථානයක් කියලා කියන්නේ. ආසාදන බොහොලව තිබෙන ස්ථානයක්. ඉතින් එමස්ථානවලදී අනිමාරයෙන්ම අපි විශ්වආරක්ෂණ ක්‍රම අනගම්නය කරන්නට ඕනි. එමෙන්ම ඇතැම් අවස්ථාවල ඔබට නිවසේ ඇැඳී සිටින සේවාදායකයුක හට සේවය කිරීමට සිදුවන්නට ොළුව. ඉතින් එම අවස්ථාවලදී හදදි ්‍යිතත්ත්වයන් වලදී. ප්‍රමාදාාරදීම වැනි ක්‍රියාදාාමයයක් නොබට සිදුක කරණට සිදුවෙනවා. ඉතින් මෙවැනි අවස්ථාවලදී. විශ්වාරක්ෂණ ක්‍රම අනුගමනක කරන්නට ඕනිමොකද ඔහුගේ රුද්දිරියය දේහතරල වැනිදේව සමඟ ඔබට ගැටීමට සිදුවන්නට ගොළුවන්. එමෙන්ම ඔබගේ සේවාදායකයාගේ ආහර පෙළේරකිරීමේදී ඔබ විශ්වාරක්ෂණ ක්‍රම අනුගමන කරන්න ඕනි? ඒවාගේම, ඔබගේ සේවාදායකයා ජීවතන ප්‍රදේශය සකස් කිරීමේද. බෘහ බා්ඩ පිරිසද කිරීම ගේබීම බිත්ති පිරිසිදු කිරීම වැනි අවස්ථාවලද. ඔබ අනිවාරයෙන් විශ්වාරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම සිදු කරන්න ටෝනි. ඉතින් මෙම විශ්වාරක්ෂණ කුමන විශ්වාරක්ෂණ ක්‍රමේදා අනු ගමනය කරන්නේ කුමන අවස්ථාවලදීද අපි විශ්වාරක්ෂණ ක්‍රම අනුගමනය කරන්නේ. එම ස්ථානයට ගැලපෙන පරිදි ම කුමන විශවාරක්ෂණ ක්‍රමද අප තෝරා ත යුතුවන්නේ කියන්නේ පිළිබඳ. සත්කාර සපයන් ලෙස ඔබට හොඳ ඔබෝධයක් තිබෙන්න්නට ඕනි. හොඳයි ඉතින් ඔබට මත කැඇති පසුගිය කොට්ටසින් අපි විද්ධ විශ්වාරක්ෂණ ක්‍රම පිළිබඳව ඉගෙන ගත්ත. එනම් සමරකවරණය දෑත්සේදීම ආරක්ෂි තැදුම් භාවිතා කිරීම කැලිකස නිසලෙස බැර කිරීම තිවුණුඋපරණන නිස ලෙස කළමනාකරණය කිරීම තරලෙ හිරීම් කළමනාකාරණය වගේ විද විශ්වාරක්ෂණ ක්‍රම පිළිබඳව අපි ගෙනගත්ත. ඉතින් අපි දැම් බලමු මෙම එක්කේ කවිශ්වාරක්ෂණ ක්‍රමයන් නිවැරදිව සහනිස ආකාරව අප අනුගමනය කළයුත්තේ කෙසේද න්න. ඉතින් මුලින් අපි සමරැකවරණය පිළිබඳ කතාගරමු. සමරැකවරණය කියන්නේ මොකක්ති කියලා, පසුකය කොටසින් මබ සමග සාකච්චා කර. තින් අද අපි බලමු අපි කොහොමද නිවැරදිවර් අපි නිරෝගී සමක් පවත්වාගනය යන්නේ කියලා. අපි සේවා සපයන ස්ථානයේ විදධ රසසායනික ද්‍රව්‍ය සමඟ කටයුතු කරන්නවා. ඒවගේම විධ උ උපකරණ වර්ග සමඟ කටයුතු කරන්න සිදුවනවා ඉතින් මේ වැනි අවස්ථාවලද අපේ සමට හානිවීම්, සිදුරුවීම්, කැපීම්, සීරීම්, ඉරිතැලීම්, වියලීම් මගේ දේවල් සිදුවෙන්න පුළුවන්. ඉතිං ඒ එම නිසා අපි සමරකවරණය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නට අවශ්‍ය. ඉතින් මුලින්ම සමරැකවරණය සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය මොවාද කියලා අපි බල මුල්ම ක්‍රියාමාර්ගය තමයි නිතිපතා සම පරීක්ෂා කිරීම සත්කාර සපයන්නිකු ලෙස මම කලිනොත් සඳහන් කළ පරිදි ඔබ විධ ක්‍රියාදාමයන් සිදු කරනවා. එහිද විධ රසානික ද්‍රාවයක් අත්මත් තැවරීම සිදුවෙනවා විධ උපකරණවර්ග භවිතා කරනවා එහිදී ඔබගේ සමට හානවීම් සිදුරුවීම් කැපීම් වගේ දේවල් සිදුවෙනවා. ඉතින් මේවා හඳුනාගැනීමට නම් ඔබ නිතිපතා ඔබේ සම පරීක්ෂා කරීම සිදු කළයුතු වෙනවා. ඉතින් මෙසේ ඔබ සම පරීක්ෂා කරනවා නම් ඔබට මෙවැනි කැපීම් සීරීම් සහ වියලීම් වගේ දේවල් සමයේ සිදුවන වෙනස්කම් හොඳින් හඳුනාගානට පුළුවන්. ති ඔබ ඔබේ සමට සිදුවෙන මෙවැනි උපද්‍රවයන් හඳුනාගතහොත්, ඔබට ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට සහ ඉදිරියේදී එම දේවල් වලක්වා ගැනීමට හැකියාව ලැබෙනවා. මීළඟ ක්‍රමේ තමයි අවශ්‍ය සෑම අවස්ථාවකදීම දෑත් සේදීම. ඔබ සේවාදායකකු හට සත්කාර කරන අවස්ථාවලදී. බ විධ ක්‍රාමයන් සිදුකරනවා ඉතින් එහිදී විධ අවස්ථාවලදී ඔබට දයක්ත් සේදීම සිදුකිරීමට සිදුවෙනවා. විශේෂයෙන්ම ඔබ සේවාදාකයා හට සත්කාර කිරීමට යන අවස්ථාවේ ඔහුගේ ආහාර පිළියල කරන අවස්ථාවේ ඔහුගේ වට පිටාව සකස් කරන අවස්ථාවේ මෙ සියලෝම අවස්ථාවලදී ඒ සිදුකිරීමට පෙර හා පසු අනිවාරෙන් ඔබේ දෑයක්ත් පිරි සිදුකිරීම ඔබ කළයුතුයි. එහෙමත් නැති නම් ඔබගේ සමරැකවරණය ඔබට පවත්වා ගැනීමට හැකියාවක් ලැබන්නේ නැ මීළඟ ක්‍රියාමාර්ගය තමයි දෑත් පිරිසිදු කිරීමෙන් අනතුරුව හොඳින් දෑත් වියලා ගැනීම. ඉතින් අපි හොඳින් දෑත් වියලාගත්ත නැතුත් මොකද වෙන්නේ විවිධ විසබීජ එහෙමත් නැත්නම් බැක්ටීිය වර්ග වයිරස් දිලීර වැනි ආසාධනවර්ග පහසුවෙන් අපේ දෑයක්මත වර්ධනයවීම සිදුවෙනවා බොහෝෂිත්‍රජීවිීන් පහසුවෙන් තෙත් සමමත පහසුවෙන් වර්ධනය වෙනවා ඉතින් මේ වලක්වා ආගන්නට පුළුවන් අපි නිවැරැදිව දෑත් සේදීමෙන් පසුව හොඳින් දෑත් කියලා ගැනීම සිදු කරනවානම්. එමෙන්ම තෙත් වූ දෑත්මගින්. තෙත් වූ සම මගින් ආසාධන පහස තරලවර්ග දේහ රලවර්ග වත් අප ද්‍රව්‍ය පහසුවෙන් තැවරීම සිදුවන්නට පුළුවන්. ඉතින් මේ වගේ දේවල් අපිට වලක්වාගන්නට පුළුවන් අපි දෑත් පිරිෂදු කළ පසු හොඳින් දෑත් කියලා ගැනීම සිදුකර. විශේෂයෙන්ම අපි සත්කාරසපයන ස්ථානයේ, අත් ආවරණ පැළඳීමට පෙර හොඳින් දෑත් පිරිසුදු කර හොඳින් දෑත් වියලා ගැනීම සිදුකළ යුතු මොකද අපි බහුලම වාවිතා කරන විශවාරක්ෂණ ක්‍රමයක් තමයි මේ අත්ආවරණ පැළඳීම. මීළඟ ක්‍රියාමාර්ගය තමයි සම වියලීමේ නාරක්‍ෂා කර ගැනීම ඉතින් අපගේ සම පහසුවෙන් මියලීමට ලක්වන්නට පුළුවන් අවස්ථා තියෙනවා අපි සත්කාර සපයන්නෙකු ලෙස ක්‍රාරීමේදී විධ ෞෂධවර්ග විදධ රසායනික ද්‍රව්‍ය පිරිසිදු කාරක ද්‍රෞව්‍ය ඒවාගේම විධ උපකරන වැනිදේවල් භාවිතා කර නිසා අපේ සම වියලීමට ලක්වන්න පුළුව. ඒවගේම නිතර නිතර දෑයක් සේදීම ශාලක වර්ගභාවිතය සබංවර්ගභාවිතය එහෙමත් නැත්තැම් ඇල්කෝහොල් භාවිතය නිසා අපේ සම වියලීමට ඉරිතලීමට ලක්වෙන්න්න පුළුවන්. ඉතින් මේ වලක්වා ගැනීමට අප විවිධ ක්‍රම අනුගමන කරන්නට ඕනි. කිහිපයක් නම් ඔබට පුළුවන් වැඩිපුර ජලේපානය කිරීම සිදු කරන එමගින් තෙක්ත් සමක් පවත්වා ගැනීමට සමවියලීමෙන් වැලැක්වයා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා ඉතින් ඒ වගේම කුමක් හෝ ක්‍රීම් වර්ගයක් මොයිස්ට රයිසිං ප්‍රීම් ර්ගයක් මුර්දුකාරක ක්‍රීම් වර්ගයක් භාවිතා කරන්නට ඔබට හැකියාව තිබෙනවා ඔබගේ සේවාස්ථානයෙන් බැහැරව සිටින අවස්ථාවලදී ඉතින් මේවැනි ක්‍රමාණු ගමනය කිරීම මගින් ඔබගේ ්‍යෑත් වියලීමෙන් ආරක්ෂා කරගන්නට පුළුවන් තින් මේළඟ විශවාරක්ෂණ ක්‍රමය තමයි දැක් සේදීම හැමත්තැත් නම් හෑන් හොෂි. තින් දැයක් සේදම කියල කියන්නේ අපි සේවා සපයන ස්ථානය සත්කාර සපයණක වශයෙන් බහුලවම භාවිතාවන සහ පහසුවෙන්ම භාවිතා කළ හැකි විශ්වාරක්ෂණ ක්‍රමය. ඉතින් මෙම සත්කාර සපයන්නා පාඩම් මාලාවේ මිශේෂේෙන්ම විත පාඩම් අයට ති අපි දෑයක් සේදීම පිළිබඳව බහොම සාකච්ඡා කරුණු ලබු. එමනිි සම දර්ග වශයෙන් දයක්ක් සේදීම පිළිබඳව ඔපත් සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් මම විස්තර කරන්නම් දෑත් සේදීම සිදු කළයුතු අවස්ථා මොනවාද කියලා. විශේෂයෙන්ම ඔබ සේවාසායකයාගේ සේවාසපයෙන් හිස්ථානයට ඇතුල්වීමට පෙර දෑත්සේදීම සිදුකිරීම අනිවායෙන් සිදු කළයුතු වෙනවා. ඒවාගේම ඔබ සේවාදායකයා හට කිසිම් හෝ සේවාවක් සැපීමට සූදානම් වන අවස්ථාවේ ඊට පෙර ඔබ ඔබගේ දෑත් සේදීම සිදු කළයුතු වෙනවා. එමගින් ඔබේ දෑත්මත තිබෙන ශුද්‍රජීවන් විසබීජ බැක්ටීරියයා වයිරස් දිලීර වැනි ආසාධන ද්‍රව්‍ය ඔබගේ සේවාදායකයාගේ සමමත තැවරීම සහ ආසාද නොහුට පැතිරීම වලක්වාගන්නට පොළුව. ඉතින් මීට පමින් අනතුරුව සේවාදායකයාට සේවා සැපීමෙන් පසු අනිවාරයෙන් ඔබ දෑත්සේදම සිදු කළයුතු වෙනවා. එමගින් සේවාදායකයාගෙන් ඔබට සහ පරිසරයට ආසාධන පැතරීම ඔබට වලක්වා ගන්නට පුළුව. ඉතින්මින් අනතුරුව ඔබේ සේවාදායකයාට ස ස ඉන්නන්න තුරුව සේවාදායකයාගේ සියලුවම කටයුතු සිදුකිරීමෙන් පසුව නැවත ඔබ දෑත්සේදීම සිදු කරන්නට ඕනි. ඒවගේම ඔබ සේවාදායකයාගේ ජීවත්තන ප්‍රදේශයෙන්. ඉවත්ව යන අවස්ථාවේ නම් ඔහුගේ වටපිටාව සකස් කිරීම ඔහුට අශ්‍යදේවල් ලබාදීම වැනිදෑ කිරීමෙන් අනතුරුව ඔබ එතනින් ඉවත්වන අවස්ථාවේ නැවත අත්සේදීම සිදු කරන්න ටෝන්. ඉතින් මෙම අවස්ථාවන් පහේදී විශේෂයෙන් ඔබ ඔබගේ දැයක්ත් පිරිසිදු කිරීම අනිවාරයෙන්ම සිදු කරන්න ටෝන්. ඉතින් මීට අමතරව ඔබගේ සේවාදාකයා සඳහා ඔබ හර පිළියල කරන අවස්ථාවන වලද. එහමත් නැතම ඔහුට අවශ්‍ය බඩුබාහිරාදිය ලබා දෙෙන අවස්ථාවර නොලද ඔබ දෑත් පිරිසිදු කිරීම සිදු කරන්නටඕනි. ඊට අමතරව සත්කාර සපයන්නකු වශයෙන්, ඔහට සේවා සපයේීමේද. හජීවත්වන ප්‍රදේශයේ විධ ස්ථාන පිරිසුදු කිරීමට ඔබට සිදුවෙනු. එනම් විධ ගෘහබාණ්ඩවර්ග විධ බඩු බාහිරාදිය ගෙබ්බීමම බිත්ති ඒවාගේ දේවල් පිරිස්තු කරන්නට සිදුවරා. ඉතින් මෙවැනි දෑ පිරිසුදු කිරීම අනතුරුව අනිවාරෙන් ඔබ ඔබගේ දෑයක් පිරිසිදු කිරීම සිදුකරන්නට ඕනි. ළඟ ශ් රක්ෂ ක්‍රම මයි ආරක්ෂිත ඇඳම් ාවිතා කිීම එහමත් ම් ප කිය කියන්නේ. ඉතින් ආරක්ෂිත ඇඳුම් භාවිතා කිරීම කියලා කියන්නේත් ආසාධන පැතිරීම වලක්වා ගැනීම ඉතාමත් සාර්ථක ක්‍රියාවලයක්. සේවාදායකයා හ සේවාස අපෙන් ස්ථානයේ අප සිදුකරන ක්‍රියාදාම පිරිසිුදු භාවය පවත්වා ගැනීමට සහ. දකෘති ාවය පාත්වා ගැනීමට අවශ්‍ය සෑම අවස්ථාවකදීම අපි ආරක්ෂිත ඇඳුම් භාවිතා කිරීම සිදු කරන ලබන. ඉතින් පසුගේ කොටසෙන් අප හඳනා ගනු ලැබවා බහලොු භාවිතා කරන ආරක්ෂි ඇඳුම් වර්ග මොවාදන්න. ඉතින් ඒ අතරින් ආරක්ෂිත හිස්ව සුම් භාවිතා කිරීම අත්වැසුම් භාවිතා කිරීම පාාවරණ භාවිතා කිරීම එමෙන්ම අක්ෂාවරණ භාවිතාකිරීම ඒ ප්‍රන හෙමත්න ම් ගෞම් භාවිතාකිරීම වැනි ආරක්ෂිත ඇඳම් වර්ග අපි බහොලෝ භාවිතා කරු ලබනු ඉතින් මෙම අපි භාවිතා කරන ලබන ආරක්ෂිත ඇඳුම් වර්ග තීරණය වන්නේ අප අනුගමනය කරන ලබන අපි සිදුකරන ලබන ක්‍රියාදාමය අනුව. ඇතැම්ම ආසාධන පැතිරීමේ විශාල අදානමක් සහිත ක්‍රාදාාමයන් වන්නට පුළුව. ඉතින් ඇතැම් ක්‍රියාදාමයන්, ආසාධන පැදරීමේ අවදාානම අඩු ක්‍රියාදාමයන් වන්නට පුළුව. ඉතින් ආසාධන පැතරීමේ වැඩි අවධානයක් සහිත ක්‍රියාදාාමයන් සිදුකිරීමේ දී සහ. ආසාධන පැතරීමේ වැඩි අවධානමක් සහිත ස්ථානවලදී අපි සේවාදායකින් හට සේවා සැපීමේදී මෙම ආරක්ෂිත ඇඳුම් වර්ග බහුලෝ භාවිතා කරන්න සිදුවෙනවා. ඉතින් මේ සඳහා විවිධ ආකාරය ආරක්ෂිත ඇඳුම් වර්ග නිෂ්පාධනය කරලා තියෙනු. ඇතැම් අවස්ථාවලදී අපට පුද්ගලි ආරක්ෂක උපකරණ කට්ටලයක් වශයෙන් දකින්නට පුළුවන් වෙනවා. ඉතින් අප වැඩි අවධානමක් සහිත ක්‍රියාකාරකම් සිදුකිරීමේදී. අපට මේ සියලෝම ආරක්ෂිත ඇඳුම් භාවිතා කරන්නට සිදුව අවස්ථාවලද මෙම කට්ටලේ භාවිතා කිරීම මගින් වඩා ඉෆෙක්ටී විදිට එෙමත් නැත්නම් ඩා රක්ෂම විදිහට අපේ ආසාධන පැතිරීම වලක්වා ගැනීම සිදු කරන්නට පුළුවන්. ඉතින් අනිකුත් අවස්ථාවල එනම් අඩු අවධානමක් සහිත ක්‍රියාකාරකම් සිදුගන්න අවස්ථාවලදී එහෙනම් අපිට අත්තාාවරණයක් ෝ හිස්සාවරන්න පමණක් භාවිතා කරන අවස්ථාවලදී තනිතනි වශයෙන් මෙම ආරක්ෂිත ඇඳුම් භාවිතා කරන්නටත් පුළුවන්. ඉතින් මුලිම අපි බලමු අත්ආවරණ නිවැරදිව භාවිතා කරන්නේ කෙසේදයන්න. එතින් බහ අවස්ථාාවලදී අපි අත්තාවරණ භාවිතා කරන්නේ සේවාදායකය හට සේවාසපේන අවස්ථාවේදී. රුදරියය සහ වෙනත් දේහ තරන සමඟ ගැටීමක් සිදුවන අවස්ථාවලදී. එමෙන්ම අපි සේවාදායකයාගේ ආහාර පිළියල කරන අවස්ථාවේදී. එහෙමත් නැත්නම් තියවුණු උපකරණ පරිහරණය කරන අවස්ථාවකදී. එසත් නැතිනම් අපි සේවාදායකයාගේ ගොහ බාන්ඩ බිත්ති ගෙබිමවැනි දැ එහු ජීවත්වන ප්‍රදේශය පිරිසිදු කිරීමේදී. තින් මේ වැනි කටයුතුවලදේ අප. අත්තාවරණ එහමත් නැදැමත් වැසුම් භාවිතා කරනු ලබනු. ඉතින් අප සිදුකරනු ලබන ක්‍රියාවලියේ ස්වභාවය අනුව අපි තෝරාගතයුතු අත්වසුම් වර්ගය වෙනස්ව වවා. උදාහරණයක් වශයෙන් අපි රුදිර සම්පල මුත්‍ර සම්පල වැනිදය ලබා ගැනීමේදී. අපි වෝට පරෆ එහෙමත් නැත්නම් තරලවලට ඒ හරහා විනිවිධයන් නොහැකි අත්්‍යාවරණවර්ගයක් පැලඳීම අනිවාර්ය වෙනවා. අපි සේවාදායකයාගේ අහර පෙළියල කරන්න අවස්ථාවේදී ඊට ගැලපෙන විදිහට අත්තාාවරණයක් තෝරාගැනීම සිදු කළ යුතුයි. එමෙන්ම අපි පිරිිසිදුකිරීමේදී සහ තිවුණ උපකාරණ භාවිතා කිරීමේදී ගන අත්ආවරණ භාවිතා කරන්නට ඕනි. ඉතින් මේයාකාරයට ඔබගේ සේවාදාකයට ඔබ සපේන සේවාව සහය සිදුකරන ස්ථානය අනුව තෝරාගතයවත්තේ කුමනවර්ගේ අත්වැසුම් දෙයන්න ඔබට තීරණය කිරීමට හැකියාව ලබෙන්න්නට ඕනි ඉතින් මෙහි මම දක්වලතිෙන්න්න මේ රූපයෙන් නිවැරදිව අත්තාවරණය පලඳඉන්නේ කෙසේද යන්න. එහිද ඔබ පියවර කිහිපයක් අඩුගමනි කළයුතු වෙනවා. මුලින්ම අපි අත්වැසුම් භාවිතා කිරීමට මත්තෙන් මම කලනොත් සඳහන් කලාා වගේ අපි දෑත් සේදීම සහ හොඳින් දෑත් වීලා ගැනීම සිදුකිරීම අනිවාරයම කළයුතු වෙනවා. ඉතින් අපි දෑත් සෝදාගත් පසු අත්තාවරණ භවිතය දී. මුලින්ම අපි අත්තාවරණ බාළුමෙන් අපි අත්තාවරන ලබාගාන්න ෝනි. ඉතින් අත්තාවරන්න පැළබීමේද. මුලින්ම අපි පළදිනු ලබන්නේ අප ඩොමින්න් හෑන්ඩෙක් එහෙත් නැත අප හරු පුරුදු අත්තට මයි ලින්ම අත්වසම පාවිතා කරන්න. ඉතින් මේ රූපය දැක්වන පරිදි මුලින්ම අපේ ඩොමල්න් හෑන්ෙට එහෙමත් නැතම් අපේ හුරු අත්තට මුලින්ම අත්තාවරණය පැලඳීම සිදු කළ යුතු වෙනවා. ඉතින් මෙහිදී අපි අත්තාවවරණය ඇතුල් පැත්ත ඇල්ලීම සිදු කරන්නේ නැහැ. ඇතුල් පැත්ත අල්ලන්නේ නැතිවෙන විදිහට මෙම අත්තාාවරණය පැළඳීම සිදු කරනවා. ඉන් පසුව අත්ථාවන්නේ පැළඳීමෙන් පසු එමාතින් අනිත් අත්වාආාවරණය ගෙන අනිත් අතට එම අත්්‍යාවන්නේ පැළඳීම සිදු කරනවා. එතින් මෙහිදී එම අත්වාවරණය ඇතුල් පැත්ත සහ අත්ආවරණය පැළඳී අතින් අනිකුත් අතේ සම ස්පර්ශවීම, අලක්වාගන්නට ඕනිමොකද අනි අතේ සමමත ශුද්‍රජීවීන් සහ වෙනත් ආසාධනකාරක තැවරී තිබේනම් අප අත්තාවරණ පැළඳදි අත්තරණය ඒ තැවරීම වලක්වා ගැනීමට තමයි අප එසේ සිදුකරන්න. තින්නේ ඒයා කාරයට අපේ සම සහ අනිකුත් අත්තාාවරන්නේ ඇතුල් පැත්තේ ස්පර්ශණ නොවන පරිදි මෙයාකාරය අත්තාාවරන්නේ පිටත පැත්තෙන් අල්ල තමයි. අපි අනිත් අත්තාාවරණය පැලඳීම සිදුකරන්න. ඉතිං මේ රෝපේ දැක්කන පරිදි අත්තාාවරණ පැළති පසු බට දැකගන්නට පුොුව. ඉතින් ඊන් පසු අප සිදුකරන්නට යන ක්‍රියාදාාමය අපට සිදුකරන්නට පුොළුවන්. ආරක්ෂිතව. මීන් පස්සු අප ක්‍රියාදාමේ සිදුකර පසු අත්තාාවරන ඉවත් කරන්නේ කෙේදයන්නත් අප හොඳින් දැනගතයතුයි. මොක්කද අප ක්‍රාමේ සිදදුකිරීමද රදදිරය දහතරලවල්ග ශුද්‍රජීන්වැන විත ්‍රව්‍ය අපේ අත්තාවවරණවල තැවරෙන්න්නට ොළුවන්. ඉතින් අපේ ඉවත්කිරීමේදී එම තැවරුණු ද්‍රාව්‍ය අපේ සමත. ස්පර්ශවීම වැලක්වීමට, තැවරීම වැලක්වීමට අප ඉතා සූක්ෂම විදිහට මෙම අත්තාාවරණ ඉවත් කිරීම සිදු කරන්නට ඕනි. ඉතින් එහිද අප අනුගමනය කළ යුතු පියවරයන් කිහිපයක් තිබෙනවා. මුොලින්ම අපි අත්ථාවරණය ඉවත් කිරීමේදී. එක් අතකින් අනිත් අතේ අත්ථාවරණය පිටත පැත්තෙන් අල්ලල තමයි. අපි අත්ථාවරණය, ගැලවීම සිදු කරන්නේ ඉතින් ඒ සම්පූර්ණයෙන්ම ගැලවූ පසු අපි සම්පූර්ණයෙන්ම එය අත්තාවරන්නේ සහිත අතට ගැනීම සිදු කළ යුතුයි. මින් අනතුරුව අපි අත්තාවරණය නොමැති අති අනිකුත් අත්තාවරණය ඇතුල් පැත්තෙන් අල්ලල තමයි ඒ අත්ාවරණය ගැලවීම සිදුකරන්න. මොකද එම අත්තාවරණය පිටට පැත්තේ ආසාධිත ද්‍රව තැවරලා තියෙන්න්න පුලුවන් ඉතින් අපි අත්තාවරණය නොමැති අති අත්්‍යාවරණය පිට පැත්ත හැලීම සිදුකරන්නේ නැහැ නම් එම අත්තාාවරන්නේ ඇතුල් තත්තෙෙන් අල්ල තමයි ඒය ගැලවීම සිදු කරන්නේ. ඉතින් ඒ ගලවා අපි මුලින්ගැලවූ අත්තාවරණය ආවරණය වන පරිදි. එනම් අත්තාාවරණය කණපිට එලියට තිබෙන පරිදි තමයි අත්තාාවරණය ගැලීම ගැලීම සිදුකරන්න. ඉතින් එසේ අත්තාාවරණ දෙකම ගැලවීම සිදු කළ පසු. අපේ අත්තාාවරණ ආසාතිද අප ද්‍රග් බැහැරකරන බාළුමට හරට ඉතින් මෙම පියවර අනු ගමනය කිරීම මගින් ඔබට ඉතාමත් සූක්ෂ ආකාරයට නිවැරදි ලෙස අත්තාවරණ පැලඳීම සහ අත්තාවරණ ගලවායිවත් කිරීම සිදු කරන්නට පුළුවන්. පීළඟට අපි බලමු හිස්සඇසුම් සහ ඒ ප්‍රණ නිවැරදිව භාවිතා කරන්නේ කෙසේදයන්න. මූනිිකම අපි හිස්සසුම් භාවිතා කරන්නේ අප ප්‍රියාදාමයන් සිදුකිරීමේ දී අපගේ හිසකිෙස් වන්දයකට . ඒ අයකට හෙමත් නැත්තම් පරිසරයට නිරාාවරණයවීම සහ බාහිර පරිසරට නිරාාවරණයීම වැලක්වීමට ඒ මගින් අපේ හිසකෙස් මගින් බාහිර පරිසරයට ආසාධනයමත් බාහිර පරිසරයේ තිබෙන ආසාදන අපේ හිසකෙස් මගින් අපේ දේහට ඇතුුවීමත් අපිට ගලක්වාගන්නට පුළුවන්. ඉතින් හිස්වසුම් පැරඳීමේදී අප අනුගමනය කළය යුදතු පියවර කිහිපයක් තිේවෙන. එනම් අප හිස්සුමක් තෝරාගැනීමේදී හිස්සවසුම් පැලදීමේදී අපගේ හිස න් සම්පූර්ණයෙන්ම ආවරණය වන ආකාරයේ හිස්වසුම පැළඳීම සිදුකරන්නට ඕනි. ඉතින් නිවැදි හිස්වසුමක් පැඳීමේදේ. අපේ කංසහ හිසක සම්පූර්ණයෙන්ම මෙම රූපී දැත්වෙන පරිදි ආවරණය වෙලා තියෙන්න්නට ඕනි. ඒ වගේම අපි ආරක්ෂිත ඇඳුම් එහමත්ත් ඒප්‍රන ඕ ගෞුන් භවිතා කිරීමේද අප සිදුකරනු ලබන ක්‍රියාාවලේච අනුවුව, අපි ඒට ගැලපෙන විදිහ ඒ ප්‍රණක් හෙමත්නැතම් ගෞමක් තෝරාගන්න ඕෝනි. එතින් ඇතැම් මේ ප්‍ර තියවා අපි භාවිතා කළ පසු ය පිරිසිදු ජීවානුහරණය කර නැවත භාවිතා කරන්නට පුළුවන්න්නේ. ඇතැම් ඒ ප්‍රන තියවා අපඒක් පරක් පමණක් භාවිතා කර ඉවත් කිරීමට සිදුවන එ ප්‍රන. ඉතින් අප කුමනවර්ගේ ඒ ප්‍රනයක්ද භාවිතා කරන්න කියන එක අපි සිදුකරලබ ්‍රියාදාම. අවදාන තත්වේ මත ස්තීරණය කරන්න පුළුවන්. ඉතින් මේ ඒ ප්‍රන භාවිතා කිරීමේ දීත් අප අනුගමනය කරන්න ඕනි බොහෝ අවස්ථාවලද රුදිරය දේහ තරල වැනි දේවල් සමග ආසාතිද ද්‍රව්‍ය සමඟ ගැටන අවස්ථාවලදී එම ආසාතිද ද්‍රව්්‍ය අපේ ඇඳුම්වල එහෙමත් නැත්තාම් අපේ ශරීරයේ තැවරීම වලක්වාගන්නට සහ අපේ ඇඳුම්වලින් සහ අපේ ඇගෙන් එලියට ආසාතික ද්‍රව්‍ය පිටවීම වලක්වා ගන්නට තමයි අපිම ප්‍රන භාවිතා කිරීම සිදුකරන්නේ ඉතින් මෙහිදී බොහෝ අවස්ථාවල අපි ෝට ප්‍රෘෆ් එහෙත් නැත්තම් මෙම තරලවට විනිවිධයන් නොහැකි පරිදි තමයි මේ ප්‍රන භාවිතා කරන්න ටෝනි ඉතින් ඒ ප්‍රන භාවිතා කිරීමේදී අප සලකිලිමත් වන්න ටෝනි අපේ ඇඳුම් සහදේහය සම්පූර්ණයෙන්ම ආවරණය වනවාද යන්න. මේළඟ ක්‍රමය තමයි මූආාවරණ අක්ෂියාවරණ සහ මූුණෝ ආවරණ භාවිතා කිරීම. තින් මවාවරණ මුහුණවාවරණ සාක්ෂයාවවන්න භාවිතා කිරීමේ ඔබට ඉතාමත් පුරුපුරෘද කන්ට පුළුව. මොකද COොVID- වසංගතයක් සමඟ අප සියලු දෙනාම මුහුණආවරණ සහ මවාවරණ භාවිතාකිරීමට නැඹර වුණා. ඉතින් දැනටක් අපි සාමාන්‍යෙන් මවාවරණ භාවිතා කිරීමට පුරුද වෙලා තිබෙන. ඉතින් මෙහිදේ අප නිරාවරණය වන පයිසරයේ. අප සිදුකරන ද ක්‍රියාදාමේ ඇති අවදාානම් තත්ත්ව යනුව ඒට ගැලපෙන මවාවරණයක් හෝ මුහුණආවරණයක් අප තෝරාගන්නට ඕනි. දින් විධවර්ගයේ නිෂ්පාදනයට තේ නිශ්පාදනය කරපු මවාවරණ අපිට දකින්න ලැබෙන උදදාාහරණයක් වශයෙන් සර්ජිකල් මස්. එහෙමත් නැත්තම් ශල්ල මවාවරණ. එහෙමත් නැත්නම් N95 රෙස්පිරේට. තකොට මේවැනි විධවර්ගේ. මවාවරණ අපිට දකිින්ට ලැබෙන. ඉතින් අප සිදුකන ලද ක්‍රියාදාමය ඉතාමත් අවධානන් සහිත ක්‍රියාදාමයක් නං. අපි ොඳ ආරක්ෂාවක් සහිත මවාවරණයක් තෝරාගන්නට ඕෝනි. ඉතින් මවාවරණයක් පැළඳීමේදී අප සැලකලිමත්ව යුතු කරුණුකිීපයක් තියෙනවා. ඉතින් එමගින් ඔබගේ නාසය මුකය සහන් නිික්කට යන ප්‍රදේශ සම්පූර්ණයෙන්ම ආවරණය වන්න ලෙස මවාවරණ පැළඳීම සිදු කළ යුතුයි. මොකද අපි මවාවරණ පැළඳීමේ පරමාට්‍යය තමයි, අපගේ නාසේ මකය, වැනි ශ්‍රේශ්මල පටල බහිර පරිසරට නිරවරණයවීම වැලවීම සහ අපගේ නාසේ මුකේ පාතින ශ්‍රේශමල මටල් පටල මගින් ශාවය වෙන ස්ලේශ්මලේ සහ. අංශූන් බාහිර පරිසරට නිදහස්වීම වැලක්කීමත් අනිකුත් පුද්ගලන්ගේ ඇනිපද වන එම ශාවයන් බාහිර පරිසරෙන් අපගේ මුවහ හරහා එහෙමත්නදම් නාසේ හරහා ශ්‍රේශමල පටල හරහා අපේ ශරීරයට ඇතුල්වීම වැලක්කීමත්. ඉතින් නිවැරදිව මවාවරණ පැඳීම මගින් අපිට මේ වලක්වාගන්නට පුළුවන්. ඉතින් මවාාවරණ මගින් ලැබෙන ආරක්ෂා ප්‍රමාණවත් නොවනවස්ථාවලදී අපි අක්ෂියාවරණ පැළඳීම සිදුකරුව. එමගින් අපේ ඇස්මගින් අපේ ශරීරය තුළට ආසාධන ඇතුල්වීම වැලක්වාගන්නට පුළුවන්. එමෙන්ම අක්ෂියාවරණ සහ මහාවරණ පමණක් පැළඳීම ප්‍රමාණවත් නොව අනවස්ථාවලදී අපිට මෙම රූපේදැක්වෙන පරිදි මුහුණුආවරණ භාවිතා කරන්නට පුළුවන්. තින් එමගින් අපේ S. ේ සම්පූර්ණ මුහුණම බාහිර පරිසරට නිරාවරණය වීම වලක්වාගාන්නට පුළුවන්. තින් වීළඟ ක්‍රමය තමයි පාදාාවරණ භාවිතා කිරීම. පාදාාවරන්න භාවිතා කිරීමත්, ආසාධන පැතිරීම වලක්වා ගැනීමට අනුගමනය කරන්නට පුළුවන් හොඳ ක්‍රියාමාරර්දයක්. ඉතින් ඔබ සේවාසපයෙන් ස්ථානය සිදුකන ක්‍රියාකාරකමානුව කුමනවාගේ පාධාවරණයක් දැ භාවිතා කරන්නට ඕනි යන්න ඔබට තීරණය කිරීමට සිදුවෙනවා. උදාහරණයක් වශයෙන්. ඔබට හ රුදිරිය හෝ දහ තරල ශරයට ඇතුලේම ලක්වාගන්නට ඔබ බෝට ප්‍රෝහෙහමත්නැත්තමේ තරලවලට විනිවිධියන් ොහැකි කාරය පදාවරණයක් තෝරාගන්නට ඕනි. ඉතින් මෙම පාදාාවරණ භාවිතා කිරීමේදී ඔබ සැකිලිමතයුතු කවර්ම කහිපයක් තියෙනවා. එනම් බ සේවාසපය ස්ථානයේ ඇතුල් පැත්තට වෙනත් පාදආවරණ වර්ගයක් සහ එලියට යනවිට වෙනත් පාදආවරණ වර්ගයක් පලඳන්නට පුළුවන්. ඒ වගේම ඔ පලදින පාාවහන් ආවරණය කරන ෂූකවර්ස් වගේ දේවල් භාවිතා කරන්නට පුළුවන්. ඉතින් ඇතැම් පාාවරණ තියෙනවා එක් වරක් භාවිතා කර අප ඉවත් කල යුතුවේවා. ඉතින් මෙවැනි පාගාවරණ යෙන අපට නැවත නැවතත් පිරිසුදු කිරීම ගින් එහමත්නැතන් කාබුලයිස් කිරීම මගින් නවත නවතත් භාවිතා කරන්නට පුළුවන් පාදාවන්. තින් මෙම පාදාවරම තැබීමේ දිය නිසි ස්ථානයේ තබන්නට ඕනි අපි සිදු කරන ක්‍රියාදාමයානුව අපිහ පාවිතාක නිස්ථානයනෝ නිවැරදි පාදාාවරන්න වර්ගයක් තෝරාගන්නට ඕනි තින් මේ වගේ දේවල් පිළිබඳව ඔබ හොඳ අවබෝධයක් සහ දැනමක් ලබාගන්නට ඕනි. ඉතින් ඔබ සත්කාර සප්‍රයන්නේෙක් වශෙන් සේවා සපෙන් ස්ථානයේ වැඩකරන අවස්ථාවලදී ඔබගේ අදදකින් සමඟ ඔබ තවදුරටත් මේ දේවල් පිළිබඳ ඉගෙන ගනීීම මීළග විශ්වාරක්ෂණ ක්‍රමේ තමයි, තියුණු වස්තුූන් ආරක්ෂිත පරිහරණය කිරීම සහ බැහැරකිරීම. ඉතින් පසුගේ කොටසිං අපි සාකච්ා කරන ලැබවා අපිබහල භාවිතා කරන තිවුණු වස්තුූන් තියුණඋප කරනවොනවාද. ඒවා දිසියාකර බැහැරකිරීමේ වැදගත්කම යන කරුණු අපි සාකච්ඡා කරන ලැබෝ. ඉතින් අදාපිසාකච්ඡා කරමු මෙම තියුණු වස්තූන්, සහෞප කරන නිසිාකාරව පරිහරණය කරන්නේ කොහොමද සහ නිසියාකාරව මේවා. බැහැර කරන්නේ කොහොමද කියලා. තින් එහිදී අප අනුගමනි කළ යුතු ක්‍රියාමාර්ග කිහිපයක් මම මෙහි දක්වා තිබෙන. ඉතින් අපි එකින් එක එම ක්‍රියාමාග මොනවාදය සාකච්චා කරමු. පළමුණන ක්‍රියාමාග තමයි තියුණු උපකරණ සමඟ කටයුතු කිරීමේද. අවශ්‍ය සෑම අවස්ථාර්කදීම වෙනත් ඇයපිය සහය ලබා ගැනීම. අපි සේවා සැපෙන් ස්ථානවලදී අපට තනිමම මෙම තිවුණ උපකරන්නන සමග කටයුතු රීමට අපහසු වෙන්න පුළුවන් ඉතින් එම අවස්ථාවල්දී අප අපහසුවෙන් නුවද තනිවම මෙම උපකරන සමඟ වැඩ කටයුතු කිරීමේදේ එමගින් කැපීන් සීරීම් වැනි හානි සිදුවන්නට පුළුවන්නි ඉතිං ඒවාවම කරගන්නට නම් අප අවශ්‍ය සෑම අවස්ථාවකදීම වෙනත් කෙනෙකගේ සහය ලබා ගැනීම සිදු කළ යුතු වෙනවා. මීළග ක්‍රියාමාර්ගය තමයි ගෙනයාම සඳහා බාලුම් භාවිතා කිරීම. අපි සේවා සපෙන් ස්ථානයේදී තියුණු උපකරණ හද්‍රව්‍ය උදාහරයක් පශෙන් සිරිින්ංජර්ස් කැපූුම් තලවැෙනනි ද්‍රෞව්‍ය භාවිතා කිරීමේදී. අපට ඒ ස්ථානීක සිට ස්තවත්ස්ථානවලට ගෙනයාමට සිදුවෙනු. ඉතින් මෙම ගෙන අවස්ථාවල්දී. අපි කොයි මොහතකවත් ඒවා අතේ තබාගෙන ගෙනයාම සිදුකරන්නට හොඳන. එමගින් අපේ හමට හානිවීම් සිදුවන්නට පුළුවන්. එම උපකරණ මගින් විදසීරීමම් කැපීීම වැැනිදෑ සිදුවන්න පුළුවන්. ඉතින් ඒසන්ඳහා අපි නිවැහරති බාලුම් භාවිතා කරල තමයි එක්තැනක සිට තවත්තැනකට අරංඥාම සිදු කළ යුතුවන්නේ. මීළඟ ක්‍රියාමාර්කය තමයි අතින්නත හෝමාරු නොකිරීම. අපේ තියවුණු උපරණ සහ ද්‍රාව්‍ය සමග කටයුතු කිරීමේදේ. අපි කොයිම අවස්ථාවක දීවත් මෙම තියුණු උපකරණ, අතින් අත හෝමාරු කිරීම සිදුකිීම සිදු නොකළය යුතුයි. සේවාදායකින් අතර මෙම ද්‍ර උපකරණ හෝමාරු කිරීමේද අනිවාරෙන් අපි ආවරණයක් සහිතව හෝ බාලුමක දමා හෝමාරු ීම අනිවාරයම සිදු කරන්නට ඕනි. වීළඟ ක්‍රියාමාර්ගය තමයි. එක්වරං භාවිතා කළ පසු නැවත භාවිතා නොකිරීම. බොහෝ අවස්ථාවල සිරිජර්ස් ඉදි කටු. සහ කැපූම් තලවැනිදය එක්වරක් අප සේවාදායක හට භාවිතා කළ පසු නැවතවරක් භාවිතා කරන්නේ නැහැ. මොකද ඔහුගේ දේහ තරල රුදිරයවැනිදය සමඟ එය ගැටීමට සිදුවන්නට පුළුව. ඉතින් එමගින් තවත් පුද්ගලයකුට භාවිතා කිරීමේදී ආසාධන පැතිරීම සිදුවන්නට පුළුවන්. තින්නේඒ වලක්වා ගැනීමට අපි එක්වරක් භාවිතා කළ තියුණඋප කරන වෙන පුදගලයකුට හෝ එම පුද්ගලයාටම හෝ භාවිතාකිරීම සිදු කරන්නේ නැහැ. කද අපි මුල්වතාවට භාවිතා කිරීමේදී එයට නැමීම් කැඩීම් වැනිදෑවූවද සිදුවන්නට පොළුවන්. ඉතින් මේවැ නිසා අපි නැවත නැවත භාවිතා කිරීමේදී වෙන හානියාම කරගන්නට එක්වරක් භාවිතා කළ පසු අපි මේවා නිමැරදිව බැහැර කිරීම සිදු කරන්නට ඕන. පිළඟ ක්‍රියාදාාමය තමයි ඒවත් කිරීමට ප්‍රත්ථම කැඩීම හෝ නැමීම සිදු නොකිරීම. විශේෂයෙන්ම කැපුුම් තල වැනිතය භාවිතා කිරීමද. එහෙමත් නැත්තැම් සිරංජෙස් වගේ දේවල් භාවිතා කළ පසු ඒ වගේ තිබෙන ඉදිකටු නැමීම් වගේ දේවල්වට භාජනය වෙන්න පුළුවන්. ඉතින් එහිදී අපඒ නැවත සකස්කිරීමට යා නොකළ යුතුයි. එෙන්ම ඒ කැඩීමට කුඩා කොටස් වලට කැඩීම සිදු නොකළ යුතුයි. අප එය තිබනාආකාරයට මේ ඒක කේ පිටින්ම බැහැර කිරීම සිදු කරන්නට ඕනි මොක නැවත සකස්කිරීමට හෝ කැඩීමට යාමෙන් අපට හානි සිදුවන්නට පුළුවන්. ඊීලඟක ක්‍රමයේ මයි භාවිතයෙන් පසු නැවත ආවරණය කිරීම හෝ නැවත සකස් කිරීම නොකිරීම. තික් මං කලිනුත් සඳහන් කළ පරිදි. අප එක්වරක් තියුණ උපකරන භාවිතා කරට පස්සේ නැවතවතාවක ආවරණය කිරීමට එහෙමත් නැද නැවත සකස් කිරීම වැනි දස් සිද රීමට යන්නට හොඳනෑ. විශේෂයෙන්ම එන්නත් ලබාදීමේදී සිරිංජස් වගේ දේවල් භාවිතා කරනකට අපි භාවිතා කිරීමට මත්තෙන් එහ තිබෙන ඉදදිකට ප්ලාස්ටි කොපවා කාධාරයෙන් ආවරණය කරල තමයි තියෙන් දි අපේ භාවිතා කළ පසු නැවතම කොප්වා ආධරය නමිදිකට ආවරණය කිරීමට අපි උත්සාගන්න හොඳනැ. ඉතින් ඒ තිබනාකාරයෙන්ම බැහැ කිරීම මගින් යමගින් සිදුවනට පුළුවන් හානීනපට අවම කරගන්නට පුළුවන්. මිළඟ වැදකත් ක්‍රියාමාග්‍යය තමයි තිවුණු උපකාරණ හෝ ද්‍රව්‍යේ භාවිතයෙන් පසු නිවැරැති බාලුමට බැහැරකිරීම. ඉතින් ඔබට මෙම රෝපය දැක්කන පරිදි. අපේ තියවුණු උපකාරණ සහ ද්‍රාවේ බැහැකරන බාලුම නිවැරදිව පහසුවෙන් හඳුනාගත හැකි පරිදි ලේබල් කිරීම අනිවාරයම සිදු කළේ යුතුයි. එමකින් සේවා සපයන්නන් හට පහසුවෙන්ම තියුණු උපකරණ සහ ද්‍රාවේ බැහැර කරන බාලුම හඳුනාගැනීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම එහි විශේෂිත ලක්ෂණ කිහිපයක් තියෙනවා. එනම් නිවැරදිව ලේබල් කිරීම සහ එහිද අප විතාකරනු ලබන්නේ ඉතා කුඩාස් විවරයක් සහිත බාලුමක් මොකද ලොක්කු විවරයක් සහිත බාලුමක් කෝහොත් අපේ දේහකොටස් අත්ත වගේ දේවල් මේක ඇතුළට දැමීම තුළින් අපිට තිවුණු උපකරන අතේ ඇැනීම වගේ දේවල් නිසා සිදරුව කැපීම් වගේ දේවල් සිදුවන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වලක්ව ගන්න අපේ ඉතා කුඩා විවරයක් සහිත බාලුම් තමයි භාවිතා කරනු ලබන්න මේ තිවුණ උපරන සහත් රාව්‍ය බැරැකිරීම සඳහා. මීළග ක්‍රමේ තමයිත් තියුණ උපකරණ හා බාළුම් නිවැරදි ස්ථානයක තැබීම. ඉතින් සෙත් සත්කාර සපයන්නන් හට පහසුවෙන් ළඟවී හැකි පහසුවෙන් උපර තිය උපකරන බැහලක හැකි ස්ථානයක අපි මෙම බාලුම තබන්නට ඕනි. එමෙන්ම අපි මේ තැබීමේදී සැලකිලිම යතු තවත්කරුණක් තමයි. ඔබගේ සේවාදායකයන් නිතරම ගැවසන ස්ථානවල සහ අමුත්තාන් අනුකුත් බාහිරෙන් පැමිණ පුද්ගලයාන් නිතරම ගවසන ස්ථානවල අපි මේ තියුණ බැහර කරන බාලුම් තබන්නේ ැහැ ඒමගේම අප බාලුම් තබන කොට ඉතා පහත් මට්ටම්වල සහ අපේ උරහිසට ඉහළ මට්ටම්වල ගබඩා කළ තබන්නේ නැහැ. මොකද ඉතා පහසුවෙන් අපිට තියුණ උපකරණ බැහර කරන්නට හැකි ස්ථානයක තමයි අපි මෙ ගබඩා කර තබන්නට ඕනි. මීළඟ ක්‍රියාමාර්ගය තමයි, බාලුම හත්තරෙන් තුනක ප්‍රමාණයක් පෙරුණු පසු ඒ මුද්‍රා තබා ඉවත් කිරීම. ඉතින් අපම, තිුණු උපර ඕ ුණ ද්‍ර බහාාලුම් භාවිතා කිරීමේී. ඒ සම්පූර්ණින් පිරණතෙක් භාවිතා කරන්න නෑ. ඒ වගේම එම බාලුම්වොල්ට කිසියම් බාහිර බාලයක් යො තද කරලා අපි පුළුවන් තරම් තිවු උපකරණ ඒයට පුරුවන්නට උක්සාහ කරන්නට හොඳ නෑ. මොකද එමගින් අපට හානි සිදුවන්නට පුළුවන් කැපීම් ඇනීම් වගේ සිදුරුවීම් වගේ අහානි සිදුවන්නට පුළුව අනිති මේ ආවම කරගන්නට සාමාන්‍යයෙන් අපි අහත්තරෙන් තුනක ප්‍රමාණය පමණ පිරුණු පසු මෙය මුද්‍රා තබා අනිවාරයම එම ස්ථානයේ නිවත් කිරීම සිදුකරන්නට ඕනි. ඒවගේම බාහිර බලයක් යොදා තදකිරීම මගින් පෑගීම මගින් වැනි දේවල් සිදු කරලා තද කරලා අපි මේකට තියවුණු උපකරණ සහ. තියුණු ද්‍රාග්‍ය වර්ග පිරවීම සිදු කරන්නේ නැහැ. ඉතින් මෙ වැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම මගින් අපිට සෞඛ්‍යාආරක්ෂිත විදිහට තියුණු උපකරණය සහ ජ්‍රව්‍ය නිසායාාකාරව බැහැකිරීම සිදුකරන්නට පුළුවන්. ඉතින් මීළඟට අපි අවධානය යොමු කරන්නට ඕනි රුදිර හා සිරුරය තරනවර්ග ඉහිරීම් නිවැරදිව කළමනා කරන්නේ කෙසේ දෙයන්න. ඉතින් පසුගේ කොටසින් මමඔබට ඉදිරිපත් කලා ඉහරීම් සිදුහැකි තර්ලවර්ගමනවාද ඒවා ඉහිරීම් සිදුවන්නේ කොහොමද ඒවා නිමරදිව කළමනාකරණය සිදුකිරීම කරන්නේ කොහොමද කියලා. ඉතින් අධප කතා කරමු රෘදදිරෙහිරීම වැනි බහුලව සිදුවන තර්ලය හිරිහිම් නිවැරදිව කළමනා කරණය කරන්නේ කෙසේද යන්න. ඉතින් මෙහිදේ අප අනුගමනය කළයුතු විශේෂිත පියවර කිහිපයක් තියෙනවා. ඉතින් මුලින්ම්ම අපි ආරක්ෂිත ආවරණ පැන්දීම සිදු කළ යුතු වෙනවා. එහෙන එසත් නැතිනම් ආරක්ෂිත ඇඳුම් භාවිතා කිරීම. ඒ ප්‍රණයක් වෙන්න පුළුවන් පාවරණයක් වෙන්න පුළුවන් අත්ථාවරණයක් වෙන්න පුළුවන්. ඉතින් මෙම ආරක්ෂිත ඇඳුම් අපි පැළඳීම සිදු කළ යුතුයි මෙම ඉහිරීම් කළමනාකරණය කරන්නට මත්තෙන්. එමගින් එම ඉහිරීම් මගින් පැතිරෙන්න්නට පුළුවන් අආසාදන අපිට වලක්වාගාන්නට පුළුවන්. ති මීළඟ පීවර තමයි? දසු විසප පේජ නාශක ද්‍රවයක් පිළියල කරගැනීම. අපි සාමාන්‍ය න් ෝඩියම් හයිප ලෝරයිට් වගේ ද්‍රාවනයක් තමයි රුදුරෙහිරීමම් කළමනා කරණය කිරීමම් සඳහා පාවිතා කරන්න. ඉති මෙම ද්‍රාවණය පිළියල කරගැනීම තමයි මළඟ පේවරවන්නේ. ඉන් අනතුරුව මෙම විසපීජනාශක ද්‍රමයයෝදා ඉහිරීමම් සිදුවන ස්ථානය ආවරණය කිරීම සිදුකරට පුළුවන්. ඉතින් මෙම රෝපයත් ඔොබඩ ක්නට ලැබෙනවා ඒ සිදුකරන ආකාරය. ඉතින් මේ මෙම විසබීජනාශෂක ද්‍රව්්‍ය ඇමස්ථානයට ඇදුවට පස්සෙ අපට පුළුවන් ටිෂුව එකක් එහමනත්තම් පේප එකක් එහමනත්තම් කොයක් වගේ දෙයක් දාලා ඒක ආවරණය කිරීම සිදුකරගන්න. ආවරණය කිරීමෙන් පසුව අපේ මිනිත්තු විස්සක් පමණ තිබෙන්න්නට හරන්නට ඕනි. ඉතින් ිනිිත්තු විස්සකට පස්සේ අපට පුළුවන් එය සුදු ශ්ශාලකවර්ගයක් හෝ ජලයේ භාවිතා කරමි නෙමස්ථානය පිළි සිදුකිරීම සිදුකරගන්න. ඉතින් ඉන් පසු භාවිත කළ ආවරණ සහ අප පැලදි ආරක්ෂිත ඇඳුම් නිවැරතිව සහ නිසියාකාරව ආසාධිද අපජාවය බැහැර කරන බාළුමට බැහැරකිරීම සිදුකරන්නට ඕනි. එසේ නොකල් හොත් ආසාධන පැතිරීම සිදුවන්නට පුළුවන්. ඉති ඒ සඳහා අපිය වැලැක්වීමට ඒ සියලම භාවිතා කලළ සියලෝම දේවල අපි ආසාතිද අපද්‍රවිධමන භාලුමට බැහැකිරීම සිදු කරනවා. ඉතින් මෙින් පසු අප පිරිසිදු කළ ස්ථානය හොඳින් වියලා ගැනීම සිදු කරන්නට ඕනි එහෙමත් නැත්නම් ලිස්සම් වැනි හානීන් ඔබගේ සේවාදාකයන්ට බෙන්ම සේවා සත්කාර සපයන්න්න හටද සිදුවනට පුළුවන්. ඉතින් ඒවා වලක්වා ගැනීම සඳහා අපේම ස්ථානය හොඳින් වියලා ගැනීම සිදුකරන්නට ඕනි. ඉතින් මේ සියලූම පියවාරයන් අනුගමනය කළ පසු අනිවාරයෙන් ඔබ ඔබේ දෑත් හොඳින් සෝදා ගැනීම සහ වියලා ගැනීම අනිවාරයෙන් සිදුකිරීම අත්‍යා වශ්‍යයි. මේළඟ විශ්වාරක්ෂණ ක්‍රමේ තමයි අපත්‍රාව බැහැරකිරීීම කළමනා කරණය එහෙමත් නැතිනම් වස් ඩිස්පෝසල් මනජමට ඉතින් සේවාස්ථානය අපද්‍රාව නිස ලෙස බැහැකිරීම සහ කළමනාකරණය කියලා කියන්නේ ආසාධන පැතිරීම වලක්වා ගැනීම ඉතාමත් වැදගත් ක්‍රමවේදයක්. ඉතින් ආසාධන පැතිරීම වලක්වා ගැනීමට නම් අපි මෙම කසල නිසි ආකාරයෙන් කළමනාකරණය කිරීම සහ බැහැරකිරීම අනිවාරයෙන් සිදු කළ යුතු වෙනවා. සත්කාර සපයන්නිෙු ෙස ඔබ සේවා සපයෙන් ස්ථානයේ දේ පවිතවර්ගය කසලවර්ග ඔබට කළමනාකාරණයනිසාහ පැහරකිරීමට සිදුවන්නට පුළුව. ඉතින් මෙහි දක්වා ඇත්තේ එම කසලවර්ගවලින් ඔබට හමුවේ හැකි වර්ග කිහිපයක්. පළමුුවනැක්ක තමයි ආසාතිද අප ද්‍රවවේ. එනම් ඔබගේ සේවාදායකයන්ගේ රුදිරය දේහ තරලවර්ග පටක කොටස් තැවරුණු අප ද්‍රව්‍ය වර්ග. අනිකුත් වර්ගේ තමයි සාමාන්‍ය අප ද්‍රවය නම් කඩදාසි කාඩ බෝඩ් වැනි අප ද්‍රවය වර්ග එමෙන්ම ප්‍රාස්ටික් වීදුරු තියියුණු අපද්‍රව්‍ය වැනි දේවල් ඔබට ඔබගේ සේවාස්ථානයේ දී කළමනාකාර නිසා බැහර කිරීමට සිදුවන්නට පුළුවන්. ඉතින් මෙම අප ද්‍රවය බැහැර කිරීමේ දී නිසිආකාරව ඒව කළමනා කිරණ කිරීම සඳහා අපි නිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු වෙන ඉතින් මෙහිදී සසකේ කොටසේත් සාකච්චාරා අපි වර්ණ කේතේ මත පදනම් වූ ප්‍රමවේදයක් භාවිතා කරනු ලබවා. එනම් මෙම විවිධ වර්ගගේ කසලවර්ගවලට විවිධ වර්ණමත පදනම් වූ බහාලුම් භාවිතා කරනු ලබනුවා. ඉතින් කසල කල්මනා කරණය කිරීම සඳහා ඇතේ ජාතික වර්ණ කේතයට අනුව මෙන්න මේ වර්ණවලින් බාලුම් අපි භාවිතා කරනු ලබනා විධ වර්ගගේ කසල පැහරකරන්න. මුලින් ඔට තක්නට ලැබෙන්නේ නිල් පාට බඳන ඉතින් මෙම නිල් පාට බඳුනට අපි කඩදාසසි අප ද්‍රවය තමයි බැහැකිරීම සිදු කරන්නේ. එමෙන්ම රත්තුපාට බඳනට අප වීදුරු අප ද්‍රවය බැහැ කිරීම සිදු කරන ලබනො. එමෙන්ම කහපාට බඳුනට තමයි අපි ආසාතිද අප ද්‍රවය නම් දේ හෙතරල රුදිරයවැනි තැවරුණු අප ද්‍රවය සියල්ලම බැහැ කිරීම සිදු කරන්න. මෙම කළුපාට බඳුනට අපි සාමාන්‍ය අප ද්‍රවය කඩදාසි කාඩබෝඩ් වගේ දේවල් බැහැ කිරීම සිදු කරනු. එසේමත්? කොළපාට බඳුනට ජව හායනයට ලක්වේ හැකිද්‍රවේ නම් ආහාරද්‍රාවය එලවලු පළතුර වගේ දේවල් අපි මේ කොළපාට පඳනට බැහැරකිරීම සිදුකරනවා. ඉතින් මේආකාරෙන් වර්ණමත පදනම් ඌූ ක්‍රමයක් භාවිතා කිරීමෙන් අපිට නිවැරදිව කසල බැහැර කිරීම සිදුකරන්නට පුළුවන්. එමගින් අපිට කසල වෙන් කිරීම සිදුකරනට පුළුවන්. ඉතින් මෙමගින් ආසාධන පැතරීම වලක්වාගන්නට පුළුවන්. හොඳ ඉතින් අද අපි සාකච්ඡා කරනු ලැබුවා. විත විශ්ව ආරක්ෂණ ක්‍රම නිවැරදිව අනුගමනය කරන ක්‍රියාපිළිවෙල. මම හිතනවා ඔබටින් විශ්ව ආරක්ෂණ ක්‍රම නිවැරදිව අනුගමනය කරන්නේ කෙසේද කුමනාවස්ථාවල ද පේවා අනුගමනය කරන්නට ඕනි සහ. ඒවා අනුගමනය කිරීමේ ඇති අරමුණු මොනවාද යන්න පිළිබඳ මන අවබෝධයක් ලැබෙන්නට ඇති. ඉතින් නීළඟ පාඩමෙන් ජීවානුහරණය පිළිබඳව උපසග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුන් අදට ඔබගෙන් සමුගන්න. ඔබත් සත්කාර් සේවා සපයන්නකුලෙස විදස්ගතවෙන්න්නට බලාපොරත්තුවන කෙනෙක්ද. එසේ නම් ඔබ ඉග්‍රසි භාෂාදැන්ම නොමිේද වුණු කරගන්න www.gp8s.K. ीDP एडुकेशन IDडीएTSएस विंब वडि सेන්න ඒවාගේම जपन भाषා තැनම වැ न කරගන්න डीपी एडुकेशन जपन भाषාව यटब नाලිකාරෙන් පුළුවන් මේ වැතකක් पाඩම් බලන්න දැන්ම ीप एडुकेश िल्स फोलाइफ यटब नाले खाउ सब्सक्राइब करන්න अल තැन वीडियोස් बाලන්න मेल पटने को तिियाගන්න जीते जाकाන්න डीपी एडुकेशन skillsस फलाइफ